दुर्लभाच्च मनुस्तत्त्वं बुद्धोत्पादो च दुर्लभो दुर्लभो कन संपत्ति तद्धम्मो परम दुर्लभो හොඳයි එහෙමනම් මේ පින්වත් සියලු දෙනාම ඔය අසුන්ගෙන සිටින්නේ ලෞතුරා බුදුවරු බුද්ධත්වයට පත් වුණාට පස්සේ නිවන සම්බන්ධයෙන් දේශනා කළේ කුමක්ද කියන කාරණාව පිළිබඳව අසා දැනගෙන පෙරපින් සම්පූර්ණ කරපු යමෙක් සිටිනා ඔවුන්ගේ අවසාන අත්භවය බවට මේ මනුස්සාත්මය පත් කරගෙන බුදුවරු අවබෝධ කරපු ඒ විමුක්ති මාර්ගය මේ ජීවිතය තුළදීම සාක්ෂාත් කරගෙන පරිනිර්වාණයට පත්වීමට තමයි ඔය ඉඳගෙන හැබැයි කාට හරි අපි කිව්වොත් මේ ආත්මෙ නිවන් දකින්න පුළුවන් කියලා ඒක තමන්ට තාම ඒ තරම් ගෝචර වන කාරණයක් නොවෙන්න පුළුවන් මේ ආත්මයේදී හුඟා පින්දහම් කරලා මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් දකින්න තමයි පුළුවන් කියලා අපට සාමාන්‍යයෙන් අහලා පුළුවන් ඉතින් අපි උපන් දවසේ ඉඳලම අපට ඔය වාක්‍ය කාණ්ඩය තමයි ඇහුනේ මේ ආත්ම නිවන් දකින්න බෑ නිවන් දකින්න නම් වෙන්නේ මෛත්‍රී බුද්ධ ශාසනය තමයි මේ ආත්මේ අපට කරන්න පුළුවන් කාරණාව තමයි පින්දහම් කරගෙන දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක වල ඉපදින්න ඒ ඉපදිලා මිනිසුන්ගේ වයස අවුරුදු 84000ක් විතර වෙන කාලයකදී ඒ මෛත්‍රී බුද්ධ ශාසනයේ ඉපදිලා එකම ධර්ම මණ්ඩපයකදී බණ අහලා නිවන් දකින්න පුළුවන් කියන කරුණු කාරණාව තමයි අදට අපට බොහෝ විට ඇහෙන්නේ සහ කියවන අවසාන බුද්ධ වචනයන් අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදීව නිවන් දකින්න උත්සාහ කරන්න කියන එක තමයි ඉතින් කොහේදී හරි කාගෙන් හරි අපට වැරදීමකින් හෝ අපි මේ අප්‍රමාදීව දකින්නයි කියපු නිවන මෛත්‍රී බුද්ධ ධාතනයට අපි දැනට කල් දමාගෙනයි තියෙන්නේ. ඒ නිසා කාට හරි කවද හරි දවසක දහම් අවබෝධයට පත් වුණ කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුණා. ඉතින් මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය තමයි බුද්ධ ශාසනයේ දුර්ලභම දේ. හැබැයි බුද්ධ ශාසනයක ළඟා කරගත යුතුම දේ තමයි මේ කල්යාණ මිත්‍ර සම්පත්. අපි ඕනෑම පින්කමක් කරපුවාම අපි ප්‍රාර්ථනා ගාථාවක් ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත් එතකොට ඒ අපි ඕනෑම පින්කමක් කරලා අපි මේ ප්‍රාර්ථනා කරන්නේ කල්යාණ මිත්‍රයෙක්. ඉතින් අද අපි මේ කල්යාණ මිත්‍රයා කියලා හිතාගෙන ඉන්නේ ඔය සමන්ත ලෞකික වශයෙන් ආධාර උපකාර කරන කෙනා. බුදුහාමුදුරුවෝ කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ නිවන හරියටම කියලා දෙන කෙනාටයි කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ. ඉතින් අපි කල්යාණ මිත්‍රෝ ලෞකික වශයෙන් පින්ද පුළුවන්. බුද්ධ දේශනාවට අනුව කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ නිවන අවබෝධ කරපු අන් අයටත් නිවන කියලා දෙන්න පුළුවන් කෙනෙක් තමයි කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ. අනේ කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙන තාක්කල් අපි නිවන මෛත්‍රී බුද්ධ ශාසනයේ දකින්න ප්‍රාර්ථනා කර කර ඉන්න. එතකොට නිවන ප්‍රාර්ථනා කරන එකක් නෙමෙයි නිවන ප්‍රත්‍යක්ෂ කරන දෙයක්. හැබැයි තමන්ට මම මේක කිව්වට ඒක ගෝචර නෑ. තම හුඟක් අහලා තියෙන්නේ නිවන පතන එක. හැම දෙයක්ම කරන මේ මෛත්‍රී බුදු සාසනේ පතන නිවනක් තමයි අපි තුල දැනට තියෙන්නේ. ඒක පතන නිවනක් නෙමෙයි මේක ප්‍රත්‍යක්ෂ කරගන්න එක. මේක අවබෝධ කරගන්න එක. මේක අපි හිතනවා වගේ අමාරු දෙයක්ත් නෙමෙයි. දැන් නිවන් දැකපු අය ගැන අපි අධ්‍යයනය කරලා බැලුවොත් එහෙම
නිවන් දැකලා තියෙන්නේ මේ අවුරුදු 7 විසාක අවුරුදු 7යි අපි කියනවා මේ නිවන් දකින්න බෑ මේක හරි අමාරු වැඩක් මේක නම් මේ ආත්ම දකින්න පුළුවන් වැඩක් නෙවෙයි මේක නම් මෛත්‍රී බුදු සාසනයමයි දකින්න වෙන්නේ අපිට නම් එතෙක් කල් මේක දකින්න බෑ අපිට පෙර සංසාරෙ පිළින්නේ ඉතින් අපිමයි මේ හදාගන්නේ අපිට පිළින්නේ අපිට නම් මේක දකින්න බෑ අපිට මේක මෛත්‍රී බුදු සාසනයට යන්න අපිමයි මේ දහගන්නේ ඒක නිසා අපිට පොඩි කාලේ ඉඳලා අපිට ඇහුනේ මේක දැන් නිවන කියන්නේ සෝතාපන්න වෙනවයි කියන්නේ ඒක තමයි ඉස්සල්ලාම වෙන්න ඕනේ ඒක තමයි බුදුහාමුදුරෝ දේශනාව දැන් සෝතාපන්න කියන එක දැන් මේකනේ දැන් සමහරවිට මේක තේරෙන්නේ නැත්නම් වෙන මොකක් කරන්න නිසා නෙමෙයි සමම් මේ වෙන මොනවා හරි අහගෙන අහගෙන කියවලා 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 අපිට දැන් මේ දැනුම ගොඩ ගහලා ඒ දැනුමෙන් පිරීලා පිරීලා මේක තේරෙන්නේ නැහැ ඉතින් අපි ගුරුව කියන්නේ හැමදාම පොයේට සිල් ගන්න ඊට පස්සේ හවසට සිල් පවාරණය කරනවා අතරතුරදී මොනවා හරි කරනවා උදේට පන්සල් ගන්නව අනිත් දවස්වලට ඉතින් මෙහෙම මේ වැඩපිළිවෙල හවසට පන්සල් ගන්නවා බෝධි පූජාවකට යනවා ඉතින් මේ වගේ වැඩපිළිවෙලක් නිවන කියලා හිතාගෙන ඉන්නවා එහෙම නැත්නම් අටමස්ථාන වන්දනා කරනවා නැත්නම් සලොස් මස්ථාන වන්දනා කරනවා නැත්නම් දඹදිව යනවා ඉතින් මේවා තමයි අපි දැන් නිවන කියලා හිතාගෙන ඉන්නේ බුදුහාමුදුරුවෝ නිවන කියලා හැමදාම නෙවෙයි කියලා කියන්නේ අවුරුදු 7 විසාකට තේරුණා කොහෙවත් ඇවිදින්න ගියෙත් නෑ ඊට ඉස්සෙල්ලා මොකක්වත් දන්නේ නැත්නේ බණක් ඇහුවා සෝතාපන්න වුණා මිනි 1000ක් මරාගෙන ආපු අඟුලිමාල මොකක්වත් නෑ කිසිම හික්මීමක් නෑ සුදුරදී අඳගෙනත් නෑ පාන්සිල් අරගෙනත් නෑ සද්ධාවත් නෑ මේ කඩුවක් අතේ තියාගෙන ලේ පෙරාගෙන නිවන් දැකලා ඉතින් සුනීත අර කිසිම දැනුමක් නැහැ අසුචි අදිනවයි කියලා කියන්නේ සමාජයේ පහළම නූගත් මායකරන රැකියාව අදල් පාරතු ගන්නවා කියලා කියන්නේ ඒක ඉතින් මේ මිනිහට තේරිලා නැහැ මේක බණක් ඉවර වෙනකොට අපගේ මේ තේරෙන්නේ නැත්තේ අපි දැන් ඉතේ කෙස් ගන්නද බනහනවා සෝතාපන්න වෙන්නේ නිවන් දකින්න බෑ එහෙනම් මේකේ මොකක් හරි ගැටලුවක් තියෙනවා මේකේ මොකක් හරි රහසක් තියෙනවා අන්නේ රහස තමයි තමන් අද වතහා ගන්න ඕන එහෙනම් ඒතකොට දැන් නිවන් දකින්න නම් අංක එකේ කාරණාව තමයි දැනුමෙන් තොර වෙන්න ඕනේ මොකක්වත් නිවන ගැන දන්නේ නැති අය නිවන් දකින්න ලේසි දැන් මෙතනදී උපාධි තියන අය සාමාන්‍ය පෙළ පාස් වුණා උසස් පෙළ පාස් වුණා විශ්වවිද්‍යාලෙ ගියපුවා හැබැයි ඉතේ කේස් ගන්නට බනහනවා සෝතාපන්න වෙන්නේ දැන් ඕ මේ මේ තමන්ට සෝතාපන්න වෙන්න හැබැයි තමන්ට එහෙම බන අහලා හුරු නෑ තමන්ට අහලා හුරු hina වෙන බන දැන් අලුත්ම ජනප්‍රිය බන තමයි hina වෙන ඒවා ඒව තමයි තමන් ආසා නළු නිළියෝ ගැන ගායක ගායිකාව ගැන දේශපාලඥයෝ ගැන රටේ ප්‍රශ්න ගැන ඒවා කියවල තමන්ව හිනා දැසුවා නම් අන්න බන බනක් අහලා ඉවරනකොට සෝතාපන්න වෙනවා සෝතාපන්න කියලා කියන්නේ තමන් හිතාගන්න ජාතිය ගන්න නෙමෙයි නිවන කියන්නේ කුමක්ද යහගන්න එකටයි සෝතාපන්න කියන්නේ ඒක ඕනෑම නූගත් කෙනෙකුට තේරෙනවා දැන් බුදුහාමුදුරන්ට ලොකු නූගත් අය තමයි මේ මේක තේරුම් ගන්න බෑ අදින් තේරුම් ගන්න බෑ ඒක තේරුම් ගන්න බැරි තමන් නිවන වෙනුවට වෙන මොනවාමද වගේ අත්තම යහන්නේ එහෙනම් බුදුහාමුදුරන්ගේ දේශනාව තමයි නිවන් දකින්න ලොකු දේවල් ඕනේ දැන් අපි හිතනවා ජාතක කතා දැනගන්න ඕනේ සතිපට්ඨාන සූත්‍රය දැනගන්න ඕනේ ආනාපාන සූත්‍රය දැනගන්න ඕනේ ආර්ය අෂ්ටාංග මාර්ගය දැනගන්න ඕනේ සත්ත බොජ්ජංග දැනගන්න ඕනේ පංච බල දැනගන්න ඕනේ චතුරාර්ය සත්‍ය දැනගන්න ඕනේ පටිච්ච සමුප්පාදය දැනගන්න ඕනේ දැන් අපි හිතන අපිව දැනගන්න ඕනේ කියලා අම්බුදුමාලේ මොකක්වත් නැහැ නිවන් දැක්ක සුනීතේ මොකක්වත් නැහැ නිවන් දැක්ක ආලෝකයක් කියලා බුදුහාමුදුරුවන්ට කියාගෙන ආවේ තෝ ගහනවා ගගෙන එහා පැත්තට කියලා කිසිම සත්‍තාවක් නැහැ හැබැයි සෝතාපන්න අපට සෝතාපන්න වෙන්න බෑ අපට නිවන් දකින්න බෑ අපට ඇයි බැරි එහෙනම් අපිට මේක අහුන එකේ කොහේ හරි වැරද්දක් තියෙනවා අන්නේ වැරද්දයි හදාගන්න
එහෙනම් බුදුහාමුදුරුවෝ මොකද්ද මේ නිවන් දකින්න කියපු ක්‍රමය? අපි අද ඒක කරනවාද? අද අපි ඒක කරන්නේ නැද්ද? දුර්ලභ මනුස්සත්වං මනුස්සයේ ප්‍රතිපදිලා ඉන්නෝ. දැන් අපි හැමදාම උදේ හවස ඔය පන්සිල් ගන්නවා. සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, කාමයේ වරදව හැදිරෙන්නේ, බොරු කියන්නේ, මත්තන් පානය කරන්නේ කියලා එහෙම. දැන් තමන් ඔබ කරනවා නම් ඒ තමන් මනුස්ස ගුණ නෙමෙයි ඒවා. ඒවා සත්ත්ව ගුණ, ඒවා අමනුස්ස ගති ගුණ. අන්න එහෙම ඉන්නවා නම් නිවන් දකින්න අමාරුයි. එහෙනම් බුදුහාමුදුරුවන්ගේ දේශනාව තමයි නිවන් දකින්න වෙන මොකුත් කරන්න ඕනේ දුර්ලභච්ච මනුස්සස්ථාන දුර්ලභ වූ මනුස්සාත්මයක ඉපදෙන්න ඕනේ. දුර්ලභ වූ මනුස්සාත්මයක. හැබැයි මේ ඔක්කොම මිනිස්සයෝ හැබැයි මේ මනුස්සාත්මයේ දුර්ලභ එකක් කරගෙන නැහැ තමා. ඒකයි තමන්ට නිවන් දකින්න බැරි වුනේ. මිනිස්සේ ගුණක අපි තුල තියෙන සත්ත්ව ගති ගුණ. කාට හරි පුළුවන් නම් මේ සත්ත්ව ගති ගුණ වලින් ඈත් වෙන්න. කවුරු හරි දැන්නම අනිත් අයට බනින්න නැතුව ඉන්න පුළුවන් නම් කාගේ හරි දිනුවක් දිහා බලලා සන්තෝෂ වෙන්න පුළුවන් නම් කාට හරි නිතර නිතර උදව් කරන්න පුළුවන් නම් අන්න ඒව තමයි දුර්ලභ වූ මනුස්ස ගති ගුණ. අන්න එවැනි දුර්ලභ වූ මනුස්ස ගති ගුණ කාට හරි තියෙනවා නම් වෛරයනේ, ක්‍රෝධයනේ, ඊර්ෂ්‍යාවනේ, වංචාවනේ, බොරුවනේ, අන්න මනුස්ස ගති ගුණ. හැබැයි Taman පෙහෙන්නේ වනේ තියෙන්නේ උදේ හවස පන්සිල් අරගෙන බොරුවට සියලු සත්‍යෝ නුදුක්කෙත්තා, නිරෝගීත්තා, දුපත්ත්තා, දුකින් මිදෙත්තා කියලා කියවනවා. කියවල එළියට ඇවිල්ලා කරන්නේම වෛර සහගත වැඩ, ක්‍රෝධ සහගත වැඩ. දැන් අපි හොරකම් කරනවායි කියන එක මේ කාගේ හරි එකක්ම හොරකම් කරගෙනවායි, දැන් පිට කෙනෙක් එකක්ම හොරකම් කරන්න ඕනේ. තමන්ගේ දරුවල තුන් දෙනෙක් ඉන්නවා නම් එක දරුවෙක්ගේ අහන්න නැතුව අනිත් දරුවට ඒක දෙනවා නම් ඒකත් හොරකම. මහත්තයාගෙන් අහන්න නැතුව මහත්තයාගේ තල්ලි ටික ගන්න නම් ඒකත් හොරකම. රාජකාරියට ගිහිල්ලා අත්සන් කරලා වැඩ කරන්න නැතිනො නම් ඒකත් හොරකම. ඒ හොරකම කියන එක හරි සියුම්. දැන් අපි දැනගන්න ඒවත් හොරකම් කියලා. අපි හිතන්නේ මේ ලොකු හොරකම් විතරයි හොරකම් කියලා. ඒ තමන්ට දන්නේ නැති ඉතා සියුම් හොරකම් වෙනවා. දැන් අපිට පේන්නේ ප්‍රාණඝාතය කියලා. හරක් අලි මරණයක විතරයි. කූඹිය මරුවක් ප්‍රාණඝාතයම. ඒ ප්‍රාණඝාතය අපිට තේරෙන්නේ නැහැ. මේ කල්පනා කරන්න බුදුහාමුදුරුවෝ කිව්වේ ඔය පින්කම් කියලා ඔව්වම කරලා නිවන් දකින්න බෑ. තමන්ට කරගන්න පුළුවන් ලොකු පින්කම් ගොඩක් තියෙනවා ගෙදර ඉඳගෙන. අපි පින්කම් කියලා දකින්නේ සාංගික පින්කම විතරයි. අටවිසි පූජාව විතරයි. නෑ, තමන්ට ගෙදර ඉඳලා පින් කරගන්න පුළුවන්. තමන් ගෙදර වෛරයෙන් ක්‍රෝධයෙන් ඉන්නවා නම් ඒක පව්. සත්තු මරන්න ඕනේ, හොරකම් කරන්න ඕනේ. නමුත් අපිට හිතෙන් වෙන පව්කම් තේරෙන්නේ නැහැ. ඒ නිසා තමන්ට නිවන් දකින්න නම් අවශ්‍ය කරන කාරණා හතරයි තියෙන්නේ. ඒ කාරණා හතර තමයි දුර්ලභ වූ මනුස්සාත්මයක් ලබා ගැනීම පළවෙනි කාරණාව. තමන්ට ඒක ලැබිලා තියෙන්නේ තමන් දන්නේ නැහැ. මේක තමන් ගාව තියෙන නිවන් දකින්න තියෙන කාරණාව තමන් ළඟ තියාගෙන මෛත්‍රී බුද්ධ ශාසනයට නිවන් ප්‍රාර්ථනා කරනවා. තේරෙන්නේ නැහැ. මේ දැන් කිව්වත් තේරෙන්නේ නැහැ. තමන් තුළ තියෙන්නේ මහා හීන මානයක් තියෙන්නේ. අපට නම් නිවන් දකින්න බෑමයි. හැබැයි බුදුහාමුදුරන් කාලේ නිවන් දකලා තියෙන්නේ හොරකම් කරපු අය, සල්ලි පොලියට දුන්න අය, මිනි මරපු අය,
ඒකල නිවන් දැකලා කියන්නේ. අද සමන්ත බැරි. සමන්ත මේ නිවන කියන එක හරියට ඇහිලත් නැහැ. සමන්ත මේ ලැබලා තියෙන උත්තරීතර මනුස්ස ආත්මය තමන් උත්තරීතර එකක් කරගෙනත් නැහැ. ඒ නිසා සමන්ත මේ ලැබලා තියෙන මනුස්ස ආත්මය බොහොම දුර්ලභ වූ කාර්යයක්. ඒකේ වටිනාකම දන්නේ නැහැ. තමන් හිතාගෙන ඉන්නේ කාලා බීලා ඇඳලා පැලඳලා ওই දරුවෝ හදලා මුණුපුරෝ හදලා ওই සමාජයේ අධ්‍යාපන මිනිස්සු ලෙස ඉඳලා සත්ගුණවත් පුජ්‍යලේ කුලෙස අර මිනි පෙට්ටියට ගුණ කතනය කියපුවාම හරි කිය. ඒ නිසා මේ මනුස්ස ආත්මයක් ලැබුණේ ඔය වැඩේ කරන්න නෙමෙයි යෝග සත්තුත් කරන ඔය තමන් කරන වැඩේ. සත්තු ආහාර ටික හොයාගන්න. තමනුත් ආහාර ටික හොයාගන්න. සත්තු වතුර ටික හොයාගන්න. තමනුත් වතුර ටික හොයාගන්න. සත්තුත් ඉන්දතනක් හදාගන්න. තමනුත් ඉන්දතනක් හදාගන්න. සත්තු කවුරු හරි විරුද්ධ පාර්ශවයක කෙනෙක් හොයාගන්න. තමනුත් විරුද්ධ පාර්ශවයක කෙනෙක් හොයාගන්න. ඊට පස්සේ ඒ දෙන්න එකතු වෙලා සත්තු සටව ගහනවා. තමනුත් දරුව හදනවා. සත්තු ඒ සටව ටික හොඳට බලා ගන්නවා. සමහරට මිනිස්සුන්ටත් වඩා ඔය රිලා ගත්තාම බඩේ බැඳගෙන මහා ආදරේ කරුණාවේ ලේනෙක් ගත්තා ඒ පැකියට උත් ආදරේ. බල්ලෙක් ගත්තා පුතෙක් ගත්තා උනුත් තමන්ගේ රටව ටික බොහෝම ආදරෙන් බලා ගන්නවා. තමන් හිතන්නේ තමන් විතරයි ඔය වැඩේ කරන්නේ කියලා. මේ සත්තුන්ගේ වැඩ තමනුත් ඒ විදිහටම දරුවෝ හැදුව ආදර රැක බලා ගන්නවා. සත්තුත් මැරලා පායට යනවා. තමනුත් මැරලා පායට යනවා. ඊට වැඩි දෙයක් කරගෙන නැහැ. ඊට වැඩි දෙයක් කරගෙන නැහැ. හැබැයි අපි කියනවා දුර්ලභ වූ මනුස්ස ආත්මය. හැබැයි ගෙදර ඉන්න පූසටත් වැඩියේ තමන් තුළ වෛරය ක්‍රෝධය වැඩි. දැන් ගෙදර ඉන්න පූස තුළ උට වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව මොකුත් නැහැ. උට මොකක්වත් නැහැ. තමන් ඉපදුන දවසේ ඉඳලා මැරිලා මැරිලා ඊට පස්සේ රැකියා කරලා රැකියාවෙන් හොරකම් කරන්න උරු වෙලා රැකියාව කරන හුඟාක් අයද හොරකම් කරන්න උරු වෙලා කියලා ජීවත් වෙන ක්‍රමයක්. එදි තමන් උදේ පාන්දර නැගිටිනවා හවස් වෙනකම්ම මහා මෙහෙත කර දේවල් වලට යොමු වෙනවා. ඒ අතරතුරයි තරහ යනවා. ක්‍රෝධය වෛරය ඊර්ෂ්‍යාව ඔක්කොම තමන්ගේ සිත් තුළ කැළඹෙනවා. කැළඹිලා ඉතින් කීයක් හරි හොයා ගන්නවා. හොයාගෙන ඒක ඇවිල්ලා අර ගෙදර මිනිස්සුත් එක්ක ඉතින් අර ණය බේරන්න වගේ ඒක උයාගෙන කනවා. දැන් ගෙදර ඉන්න පූසට මොකක්වත් නැහැ. තමන් අනලත් දෙනවා උට කන්න. ඌ හරි නිදහසේ. උඩ වෛරයක් නැහැ, ක්‍රෝධයක් නැහැ, ඉන්සියාවක් නැහැ. හැබැයි අපි දුර්ලභ වූ මනුස්ස ආත්මයක කියලා අර පූසටත් වැඩියේ මහා වෛරය ක්‍රෝධයේ ඉරිෂියාව පෙරදරි කරගෙන වැඩ කරා. සමහරට පූස අපායට යන්නේ නැති වෙයි, තමන් අපායට යනවා. ඇයි? රාග දේශ නිසා මිනිස්සු අපායට යන්නේ. ඇහැට රූප දැකලා ඒවට ආස්වාදය ලැබුණාම අපායට යන්නේ කියලා ආදිත්ත පරයය කළ සූත්‍රයක තියෙනවා. කනට ශබ්ද අහලා ඒකට ආස්වාදය ඇති කරගත්තාම අපායට යන්නේ. දැන් පූසර මොහුත් නැහැ. ඌ හැම දැක්ක රූප වලට හැම උගේ ආහාරයක් හැදෙන්නට විතරයි ඌතල තරහක් ඇති වෙන. අනිත්ලාට එහෙම එකක් නෑ. අපි සින්දු අහලා කාමයේ අවුස්ස ගන්නවා. චිත්‍රපටි බලලා කාමයේ අවුස්ස ගන්නවා. සත්තු එහෙම නැහැ. ඒතර නමුත් තමන් කියන්නේ මහා දුර්ලභ වූ මනුස්ස ආත්මයක්. දැන් නා සත්තුන්ටත් වඩා අන්ත විද්‍යට අපි හැසිරෙන්නේ. තේරෙන්නේ නැහැ. මේක කියලා දෙන්නේ නැහැ. කීවට තේරෙන්නේත් නැහැ. ඒ නිසා දුර්ලභ වූ මනුස්ස ආත්මය කියලා කියන්නේ ඔය තමන් අද ජීවත් වෙන ක්‍රමය නෙවෙයි. එහෙනම් නිවන් දකින් තායි මේ මනුස්ස ආත්මය ලැබුණේ. බුදු දේශනාවට අනුව
තමන් අම්මා කෙනෙක් වෙලා ඉපදුන වාරවල දරුවන්ට දුන්න කිරි එකතු කරා නම් මහ සාගරයට වඩා වැඩිලු. එච්චර අම්මලා වෙලා ඉපදිලා. හරකෙක් වෙලා ඉපදුන වාරවල බෙල්ල කපලා ලේ ගියපු ප්‍රමාණය එකතු කරා නම් මහ සාගරයට වඩා වැඩිලු. එච්චර හරක් වෙලා ඉපදිලා. තාත්තා කෙනෙක් වෙලා ඉපදුන වාරවල දරුව වෙනුවෙන් බිරිඳ වෙනුවෙන් හෙළපු දහඩිය කඳුළු එකතු කරා නම් මහ සාගරයට වඩා වැඩි. එහෙනම් එච්චර අනන්ත සංසාරයක් තමන් ආවා නිවන කියන එක පිළිබඳව ඇහුනේ නැති නිසා. කවදහරි දවසක මනුස්ස ආත්මයක උප්පත්තිය ලැබලා දුල්ල බච්ච මනුස්සත්තං බුද්ධෝත්පාදෝච දුල්ලබෝ. අර තමන් අච්චර කාලවකවානුවක් ආවේ තමන්ට බුද්ධ බුද්ධ කියන්නේ බුදුහාමුදුරුවම නෙමෙයි අවබෝධයට පත්තුන කෙනෙක්. එක්ක බුදුහාමුදුරුවෝ එහෙම නැත්නම් බුදුහාමුදුරුවන්ගේ දහම අවබෝධ කරගත්ත කෙනෙක් හමු නොවුන නිසායි තමන් මේ සංසාර ගමනේ ආවේ. ඒ සංසාර ගමනේ ආවේ තමන්ට නිවන කියන එක කාගෙන්වත් අහුන් නැති නිසා. දුල්ල පච්ච මනුස්සත්තං බුද්ධෝත්පාදෝච දුල්ලබෝ. දැන් තමන්ට මනුස්සාත්ම භාවයක් ලැබුණා අවබෝධයට පත්තුන කෙනෙක් මේ ආත්මේ මේ වෙනකන් හම්බුනේ නැති නිසා තමන්ට නිවන කිය කියා ඇහුනේ මෛත්‍රී බුද්ධ ශාසනයේ දකින නිවන. නිවන කියන්නේ මෛත්‍රී බුද්ධ ශාසනයේ දකින එකක් නෙමෙයි. හැබැයි මේක කිව්වට තේරෙන්නේ නැහැ. තමන් හුරු වෙලා අහලා කියවලා තමන් ළමයින්ට උගන්වන්නේ. දැන් මෙතන ගුරුවරු ඇති, දහම් පාසල් ගුරුවරු ඇති. තමන් ළමයින්ට උගන්වන්නේ මෛත්‍රී බුද්ධ ශාසනයේ තමයි නිවන් දකින්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා තමන්ට මේ ආත්මෙ දකින නිවනක් ලැබුණ නැති නිසා ආයෙත් යනවා මෛත්‍රී බුදු ශාසනයේ දක්වා. මෛත්‍රී බුදු ශාසනය ඇති වෙන්නේ මිනිසුන්ගේ වයස අවුරුදු 84000ක් වෙනකොට. 80000 මිනිසුන්ගේ වයස අවුරුදු 80000ක් වෙනවා නම් දැන් අවුරුදු 80යි. මේක 80000ක් දක්වා කවදාහරි වැඩි වුණොත් මේක 10 දක්වා අඩු වෙලා ආයෙ ටික ටික වැඩි වෙනවා. දැන් අවුරුදු 2500කට අඩු වෙලා තියෙන්නේ අවුරුදු 40යි. බුදුහාමුදුරන්ගේ කාලේ 120යි දැන් 80යි. අවුරුදු 2500කට අඩුලා කියන්නේ 40යි. එතකොට මේක 10 දක්වා අඩු වෙලා මේක 80000 දක්වා වැඩි වෙන දවසක් තියෙනවා නම් අන්නේ වැඩි වෙන දවසට තමයි මෛත්‍රී බුදුහාමුදුරෝ එන්නේ. ඔය තමන් එතෙක්කල් යණ්ඩයි හදන්නේ. තේරෙන්නේ නැහැ. මේක උත්තරීතරව මනුස්ස ආත්මය තේරෙන්නේ නැහැ. තමන් හිතාගෙනම ඉන්නේ ඔය විවාහ වෙලා දරුව හදාගෙන ඔය මල් ටිකක් අදාගෙන පහනක් පත්තු කරලා ඔය පන්සලට ඇවිල්ලා බෝධි පූජාවක් කියලා බුද්ධ පූජාවක් කියලා ඕක තමයි බුදුහාමුදුරෝ කීවේ. ඒක කරන්න ඕනේ. හැබැයි ඒක කරන ගමන්ම කවදාහරි දවසක මේ මනුස්ස ආත්මයේ ලැබපු උත්තරීතරම ඵලය තමයි කල්‍යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා නිවන කියන්නේ මොකක්දයි අසා දැනගන්න. ඒක හැමෝටම ඇහෙන්නේ. ඒක ඇහෙන්නේ කලාතුරකින්. ඇහුණා තේරෙන්නේ. ඒ තේරෙන්නේ නැති වෙන හේතුව තමයි තමන් නිවන වෙනුවට අහලා තියෙන්නේ වෙන දෙයක් නිසා. නිවන් දකින්ද පාලි දැනගන්න ඕනේ, සූත්‍ර දැනගන්න ඕනේ, ධම්මපදේ දැනගන්න ඕනේ, ජාතක කතා දැනගන්න ඕනේ. මොකක්වත් දැනගෙන අය නෙමෙයි ඒ කාලෙත් නිවන් දැකි. අදත් එහෙමයි. කාරණාව තමයි මනුෂ්‍යාත්මයක උප්පත්තිය ලබන්න ඕන. එනිසා තමන් දැන් මනුෂ්‍යාත්මයක උප්පත්තිය ලබලා තියෙන්නේ. එහෙනම් දුර්ලභ වූ මනුෂ්‍යාත්මයක් තමන්ට ලැබිලා බුද්ධෝත්පාදෝච දුල්ලබෝ. තමන් දන්නේ නැති වුණාට තමන් ඉපදිලා ඉන්නේ බුද්ධෝත්පාද කාලයක. එහෙනම් නිවන් දකින්න ඕන කරන කාරණා හතරෙන්
කාරණා දෙකක්ම දැනටම සම්පූර්ණයි. අඟුලිමාලට උනේත් ඕකයි. මිනිස් එක්ක ඉපදුණා බුද්ධෝත්පාද කාලයේ ඉපදිලා හිටියා. අන්න ඊටව කාරණාව තමයි දුර්ලභකන සම්පatti. දුර්ලභකන සම්පatti කියලා කියන්නේ මොකක් හරි බණක් අහනකොට තමන්ගේ පෙර දැනුමත් එක්ක සංසන්දනය නොකර හඬ පුළුවන් ක්‍රම තියෙන්න ඕනේ. තමන්ට එහෙම හැකියාවක් නැහැ. තමන් අහන්නෙම සංසන්දනය කර කරමයි අහන්නේ. දැන් තමන්ට මං කියවන මේ ආත්ම නිවන් දකින්න පුළුවන් කියලා තමන් ඕක අහන්නේ නැහැ. තමන්ට ඇහිලා තියෙන්නේ බුදු නිවන් දකින්න මෛත්‍රී බුදු සාසන. ඒකත් එක්ක ගලපලා තමයි අහන්නේ. ඒ තමන් දන්න දේ තමයි මෛත්‍රී බුදු සාසන නිවන් දකින්න එක. මේ ආත්ම නිවන් දකින්න පුළුවන් කුවාට තමන්ට මේක තීරෙන්නේ නැහැ. ඇයි තමන් අහලා තියෙන වෙන එක මේ හෙන්නේ වෙන එක. ඒ නිසා කවදා හරි දවසක තමන්ට නිවන් දකින්න නම් පුබ්බේ අනනුණුණේ ධම්මේසු පෙර අහපු නැති ධමයක් ඇහෙන්න ඕන. ඒක හැමෝටම ඇහෙන්නේ නැහැ. ඇහුණට හැමෝටම තීරෙන්නේත් නැහැ. ඉතින් මේ නිසා තමන්ට හැමදාම ඇහුනේ පුබ්බේ සුතේසු ධම්මේසු පෙර අහපු ඒවමයි ජාතක කතා ටිකයි ධම්මපදයයි. ඔය බෝධි වන්දනා බුද්ධ වන්දනා ඉතිපිසෝ ගාථා කර්ණමෙත සූත්‍රය රතන සූත්‍රය අහතියවම හැමදාම ඇහෙන්නේ. ඒවට කියනවා පුබ්බේ සුතේසු ධම්මේසු පෙර අහපු ඒවා. හැබැයි පෙර ඇහුන්නේ නැති එක තමයි නිවන. තමන්ට ඇහුනේ හැමදාම සසර ගැනයි ඇහුනේ. අපායෙන් මිදලා දිව්‍ය ලෝකය යන එකමයි ඇහුනේ. ඒ නිසා තමන් හිතුවා නිවන කියන්නේ දිව්‍ය ලෝකය යන එකයි කියලා. දිව්‍ය ලෝකය කියන්නේ සසර ගමනේ තවත් ඉපදීමක් විතරයි. ඒකේ හොඳ තමයි සැප ගන්න පුළුවන්. ඒ නිසා තමන් ඔය පින් කරලා පතන්නේ සැප ගන්න මිසක් නිවන නෙමෙයි. එහෙනම් නිවන කියන එක තමන් හිතාගෙන ඉන්නවට වඩා හාත්පසින්ම වෙනස්. අන්නේ වෙනස්සේ තමයි කවදාද දවසට අසා දැනගන්න. ඒක අසා දැනගන්න එකට තමයි සෝතාපන්න කියලා කියන්නේ. ඒක තමයි විසාකා මහෝපාසිකාව අවුරුදු 7න් අහගත්තේ. ඇයට තේරුණ අවුරුදු 7න්. අඟුලිමාල මිනි 1000ක් මරාගෙන එනකොට හිතන්නකෝ කොච්චර මානසික පීඩනයක්ද එක මිනිහෙක් මිනි 1000ක් මරාගෙන එනකොට. නමුත් මේ මනුස්සයාට ඒක තේරුණා. පටාචාරා ආවේ මොනතරම් මානසික පීඩනයකින්. අම්මා නැතිවලා තාත්තා නැතිවලා ස්වාමියා නැතිවලා දරුවෝ නැතිවලා ඉන්න හිටින්න තැනක් නැතිවලා අන්තිර අඳින්නවත් දෙයක් නැතුව ඉන්නේ මේ. නිර්වස්ත්‍ර වෙන්නේ. නමුත් හරිම කෙනා හම්බුණා නිවන කියන්නේ කුමක්ද ඇහුවා අහපු ගමන්ම සෝතාපන්න. එහෙනම් තමන්ට මේ සෝතාපන්න වෙන්න බැරුණේ නිවන් දකින්න බැරුණේ තමන්ට හරිම කෙනාගෙන් හරිම බණ ටික අහුන්නේ නැති නිසා. එහෙනම් තමන්ගේ අඩුපාඩුවක් නිසා නෙමෙයි තමන්ට පින් මදිකමක් නිසා නෙමෙයි තමන්ට පින් ඇති. මිනිස් එක්ක සුප්පත්තිය ලබන්නේ පෙරපින් පූර්ණේ කරපු අය තමයි මිනිස්යෝ ලෙස උප්පත්තිය ලබන්නේ. හැබැයි තව පින්කමක් තියෙනවා පිනේ අඩුවක් තියෙනවා නම් අන්නේ අඩුව තමයි අවබෝධයට පත් වුණ කෙනෙක් හම්බුන්නේ නැති එක. කවදා හරි දවසක අවබෝධයට පත් වුණ කෙනෙක් හම්බුනොත් අන්න උට බුද්ධෝත්පාද කාලයක ඉපදුන කෙනෙක්. ඒ අවබෝධයට පත් වුණ කෙනා කියන එක අහගෙන ඉන්න පුළුවන් වුණොත් පෙර දැනුමත් එක්ක සංසන්දනය කරන්නේ නැතුව අන්න දුර්ලභෝ කන සම්පatti. ඇහෙන්නේ බණ නම් ඇහෙන්නේ නිවන ගැන නම් අන්න ඒකට කියනවා සද්ධම්මෝ පරම දුර්ලභෝ. එතකොට ලෝකේ තියෙන අමාරුම කාර්යය තමයි සද්ධර්මය ඇහෙන එක. තමන්ට ඇහුන්නේ නැහැ. තමන්ට අසද්ධර්මය ඇහුනේ. අසද්ධර්මය ඇහුනේ නිවන ගැන ඇහුන්නේ නැහැ. සසර ගැනයි ඇහුනේ. පින්කම් ගැන විතරයි ඇහුනේ. වන්දනාමාන ඒවා ගැන විතරයි ඇහුනේ. සසරේ ගමන් කරනකොට
අපාය මිදෙන එක ගැන විතරමයි යහුනේ දිව්‍ය ලෝකයේ අනේක ගැන විතරයි යහුනේ නිවන ගැන යහුන්නේ නිවන කියන්නේ ඉපදීමක් නෙවෙයි නිවන කියන්නේ නොඉපදීමයි නමුත් Tamanට නොඉපදීම ගැන නෙමෙයි යහුනේ ඉපදීම ගැනමයි යහුනේ ඒ නිසා Tamanගේ ඉපදෙන රඩමයි කර කර ඉන්නේ ඉපදෙන එකෙන් සුගතියේ ඉපදෙන එක තමයි Taman ඔය මෙතෙක් කර කරයි ඒක බුදුදහමේ පහළ මට්ටමේ අදහස බුදුදහමේ ඉහළ මට්ටමේ අදහස තමයි ඉපදෙන්නේ නැති ක්‍රමය අහන්නේ ඉපදෙන්නේ නැති ක්‍රමයට වටපිටාව හදාගන්නේ එහෙනම් කවුද මේ ඉපදෙන්නේ කවුද මේ මැරෙන්නේ නිවන හරි තරලයි නිවන හරි ලේසි හැබැයි Taman හිතාගෙන ඉන්නවා දැනටත් නිවන් දකින්න පාළි දැනගන්න ඕනේ නිවන් දකින්න ත්‍රිපිටකය දැනගන්න ඕනේ නිවන් දකින්න ධම්මපදය දැනගන්න ඕනේ නිවන් දකින්න ජාත ඒ මොකක්වත් නැහැ දාරුචීරේ කියලා උපාසක මහත්තයෙක් බුදුහාමුදුරුවෝ ගාවට ආවා කොලාතු ඇඳගෙන ආවේ ධර්ම ගැන මොකක්වත් දන්නේ නැහැ බණක් ඇහුවා පැය දෙකකින් පිරිනුවම් පෑවා එතකොට අපි හිතාගෙන ඉන්නවා දාරුචීරේට පින් තිබ්බ අපට පින් මදි Tamanta තිබ්බ ටිකමයි දාරුචීරේට තිබුණේ වෙන මොකුත් අමුතුවෙන් තිබ්බේ නැහැ Tamanta හැක් තියෙනවා දාරුචීරේ ඇස් දෙකක් තිබ්බා Tamanta කන් දෙකක් තියෙනවා දාරුචීරේ කන් දෙකක් තිබ්බා තමන්ට නාසයක් තියෙනවා දර්ශ නාසයක් තිබ්බා තමන්ට කටක් දිවක් තියෙනවා දර්ශය ටික තිබ්බා තමන්ට ඇඟක් තියෙනවා දර්ශය ඇඟක් තමන්ට මොළයක් තියෙනවා දර්ශ මොළයක් තිබ්බා එච්චරයි කියන දේ තේරුම් ගන්න පුළුවන් මට්ටම විතරමයි අවශ්‍ය වෙන්නේ තමන්ට කියන දේ තේරෙන්නේ නැහැ තමන්ට තේරෙන්නේ වෙන එක තමන්ට තේරෙන්නේ මේ කොච්චර කිව්වා බෑ 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 මෛත්‍රී බුදු සාසනය තමයි නිවන් දකින්නේ. අන්න තමන්ට පොඩි කාලේ කියපු කාරණාව තමයි ස්මතු. මේකට උගත්කමක් ඕනේ ගමේද නගරේද එංගලන්තේද කොරියාවේද ඒක වැඩක් නෑ. කියන දේ බෞද්ධද ක්‍රිස්තියානිද මුස්ලිම්ද හින්දුද බර්ගද එහෙම වැඩක් නෑ. බුදුහාමුදුරන්ගේ බණ හරි අබෞද්ධ බෞද්ධයෝ නෙමෙයි. බුදුහාමුදුර බෞද්ධයින්ට බණ කිව්වේ නෑ අබෞද්ධයින්ට බණ කිය බෞද්ධ වෙන්න. දැන් අපි තමයි අද මේ බෞද්ධයි කියලා ලේබලයක් ගහගෙන Tamanta නිවන තේරෙන්නේ. එහෙනම් නිවන් දකින්න මොනවද කරන්න ඕනේ? මිනිස්සෙක් ලෙස උප්පත්ති ලබන්න ඕනේ. දැන් Tamanta ඒක ලැබිලා තියෙනවා. අවබෝධයට පත් වෙන කෙනෙක් හම්බෙන්න ඕනේ. මේ බුද්ධෝත්පාද කාලේ අවබෝධයට පත් වුණ අය ඕන තරම් ඉන්නවා. එවැනි කෙනෙක් මුණ ගැහෙන්න ඕනේ හැබැයි. ඒක තමයි දුර්ලභම කාර්යය. එයාගෙන් සද්ධර්මය ශ්‍රවණය වෙන්න ඕනේ ඒක මොකක්වත් එක්ක සංසන්දනය කරන්නේ නැතුව අහන්න ඕනේ එහෙම වුණොත් අන්න අපි හොද කියනවා සෝතාපන්නයි ගැඹුරු නෑ හාමුදුර මට කිව්වා ගැඹුරු බණ කියන්න එපා සරල බණක් කියන්නයි කියලා බුදුහාමුදුරන්ගේ බණ හරි සරලයි ගැඹුරු නෑ සුනීතර තේරුණා නම් සෝපාගර තේරුණා නම් Tamanta නොතේරෙන්න දෙයක් නෑ මෙතන. නමුත් Tamanta නිවන කියලා තමන් මෙතෙක්කල් හිතාගෙන ඉන්නේ දිව්‍ය ලෝකයනේ. Taman නිවන කියලා හිතාගෙන ඉන්නේ නැරිලා හොඳ තැනක ඉපදෙන Taman ප්‍රාර්ථනා කරන්නේ ඒකමයි. Taman මේ දානමාන දින හැමදාම පතන්නේ ඕකමයි. දිව්‍ය මනුස්ස සැප සම්පත් කෙලවරමා මහ නිවන. එහෙම එකක් නෑ බුද්ධ ශාසනයේ. බුද්ධ ශාසනයේ නිවන් දකින්නේ මේ ආත්මේමයි. නමුත් තමන්ගේ අවාසනාවකට තමන් හිතාගෙන මරණට පස්සේ නිවන් දකින්නවා කියලා තමයි මරණට පස්සේ බෝඩ් ගහන්නේ නිවන් සප ලැබේවා. මරණට පස්සේ නිවන් දකින්නේ රහතන් වහන්සේලා විතරයි. මරණට පස්සේ නිවන් දකින්නේ රහතන් වහන්සේලා විතරමයි. වෙන කවුරුත් මරණට පස්සේ නිවන් දකින්නේ නැහැ. එහෙනම් නැරෙන්න ඉස්සර වෙලා Taman රහත් කියන ස්වභාවයට පත් වෙන්න ඕනේ. ඔය Taman දැන් හිතාගෙන ඉන්න කෙනා නෙමෙයි රහත්.
ධම්ම අවබෝධයට පත් වුණ කෙනායි රහත් කියලා කියන්නේ. ඒ නිසා තමන්ට මේ ලැබුණ මනුස්ස ආත්මයේදී තමන්ට සෝතාපන්න වෙන්න පුළුවන් මේ ආත්මේ. පොඩි දෙයක් කරන්න තියෙන්නේ, ලොකු දේවල් නෑ. බයි තමන්ට ඇහිලා තියෙන ලොකු ලොකු දේවල් කරන්න තියෙනවායි කිය. ලොකු ලොකු දේවල් කඩපාඩම් කරන්න තියෙනවායි කිය. හැමදාම තේරුම් ගන්න සුනීතට තේරුණ නූගතා වැසිකිලි බාල්දි අදපු අසූචි කඳ කරේ තියාගෙන ගියපු සමාජයේ නූගත්ම ළමයාට එක බණ පදයකින් තේරුණා. ඇයි මට තේරෙන්නේ නැත්තේ? මම නිවන නෙමෙයි මට ඇහිලා තියෙන්නේ. මම බණ කියලා ඇහුවේ hina වෙන බණ. මම බණ කියලා ඇහුවේ හැමදාම ධාතු වන්දනා, බෝධි වන්දනා ගැන, චෛත්‍ය වල වටිනාකම ගැන, පිරිනුවන් මංජකයේ ගැන, බුද්ධෝ ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ උප්පත්තිය ගැන, බුද්ධත්වයට පත්ුණ හැටි ගැන, මහා මායා දේවි ගැන, සුද්ධෝදන රජුරෝ, ඒව තමයි අපි ඉගෙන ගත්තේ. නිවන ගැන හුන්නේ නැහැ, නිවන ගැන දන්නේත් නැහැ. ඒ නිසා හැමදාම අපි සාධනාව දෙන්න හුරු වෙලා හිටියා. මේ දුර්ලභ වූ මනුස්සාත්මයකුත් ලැබිලා මේකෙන් ගොඩ යන ක්‍රමේ දන්නේ නැතුව අපි නිවන පතපතා හිටියා. නිවන හරි සරලයි. බුදුහාමුදුරුවෝ දාරුසීරිය කියන උපාසක මහත්මයෙකුට කියනවා නිවන් දකින්න ක්‍රමය. මොකක්වත් දන්නේ නැති නූගත් මනුස්සයෙක් කියනවා, නූගත්ම කියන්න බෑ, ඉතින් යා නැවක වැඩ කරා කියලා තමයි කියන්නේ. හැබැයි දහම ගැන නූගත්, දහම ගැන දන්නේ නැහැ. ලෞකික වාසියෙන් මොන හරි දැනගන්නවා. ආමුගම් බුදුහාමුදුරුවෝ ගෙන් එහන අනේ මට නිවන ගැන කියලා දෙන්න, මට නිවන් දකින්න ඕනේ. තමන් එහෙම කවදාකවත් අහන්නේ නැහැ. පන්සලේ හාමුදුරුවෝ ගාවට ඇවිල්ලා අහලා තියෙනවා, අනේ හාමුදුරුවනේ නිවන් දකින්න, මට නිවන ගැන කියලා දෙන්න. එහෙම අහන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ගේ මනුස්සත්වයේ වටිනාකම තේරෙන්නේ නැහැ. මේක ලැබුණේ නිවන් දකින්නමයි. වෙන මොකකටවත් මේ මනුස්සයෙක්ව සුප්පාස්තිය ලබන්නේ නිවන් දකින්න. හැබැයි තමන් හිතාගෙන ඉන්නේ තමන්ට කවුරු කියලා දුන්නෙත් නැහැ. තමන් හිතන් ඉන්නවා දරුවෝ හදලා, මුණුපුරෝ හදලා, ඔය බැල මෙහෙවරකම් කර ටික කරන්න තමයි ඉපදුනේ. ඔය බැල මෙහෙවරකම් කරන්න නෙමෙයි ඉපදුනේ. හැබැයි තමන් හිතාගෙන ඉන්නේ මිනිසුන්ට ඉස්සර වෙලාම තිබිලා තියෙන අවුරුදු 30යි. අවුරුදු 30 තමයි මිනිසුන්ගේ ඉස්සර මුල් කාලේ තිබිලා තියෙන වයස. ඒ කාලේ මිනිස්සු මිනිස්සු ලෙස ජීවත් වෙලා, මිනිස්සු ලෙස හැසිරিলা, මිනිස්සු ලෙස උදා කරගත යුතු නිවන් මාර්ගයේ ඒ කාලේ කරගෙන තියෙනවා. ඊට පස්සේ මිනිහට මේ අවුරුදු 30 මදි වෙලා සකද්‍රේවෙන් ජගාවට ගිහිල්ලා තියෙන අයියෝ අපට අවුරුදු 30 මදි. තව ටිකක් අපිට මේක වැඩි කරලා දෙන්නයි. එතකොට ඒ කාලේ ගොන්නු උන්ට වයස වැඩියෙන් තිබ්බා. එසා ගොනාක් වල සක්කදරේ වෙන්ද්‍රයාට මේ මට වැඩි මේ මගේ වයසෙන් මේ 30ක් මේ මිනිහට දෙන්න. ඊට පස්සේ මේ මිනිහාට ඔන්න දැන් මිනිස්යාගේ වයස අවුරුදු 60 වුණා. කාගෙන්ද 30 ගත්තේ? ඈ ගොනාගෙන් ගත්තේ. ගුණාගේ වැඩේ මොකද්ද? ඈ බරාදිනේක තමන් දැන් 30 ඉඳලා පටන් ගත්ත මොකක් කරන්නද 60 වෙනකම්? අර හරකගේ වැඩේ කරන්නේ. බිරිඳගේ බරාදිනවා, ස්වාමියාගේ බරාදිනවා, දරුවන්ගේ බරාදිනවා, සමාජයේ බරාදිනවා. අර ගුණාගේ වැඩේ බරාදින වැඩේ කරන්නේ. ඊට පස්සේ 60 කියලා කියනකොට 60 මදිලා ආය සක්කදරේ වෙන්ද්‍රයා ගාවට ගියා. ගිහිල්ලා අපට 60 මදි, තව 30ක් දෙන්න. ඊට පස්සේ බල්ලෙක් ඇවිල්ලා හිටියේ. ඊට පස්සේ බල්ලාගේ වැඩි ආයුෂ. බල්ලා ගොළු මේ මගෙන් 30ක් මෙයාට දෙන්න. ඊට පස්සේ ගත්ත බල්ලාගේ 30. දැන් කීයද වයස? 90යි. දැන් මොකද කරන්නේ?
හැකෙන් පස්සේ මොකද කරන්නේ මුර වැඩේ කරන්නේ මුනුපුරෝ මුර කරනවා දරුව මුර කරනවා සමාජයගේ මුර දැන් මුර වැඩේ තමයි ගෙවල් මුර කරනවා දරුව වැඩට ගිහිල්ලා එනකන් ගෙවල් දැන් මුර වැඩේ ඔය කර කරයි අන්න බලු වැඩ ටික කර කරයි ඉතින් ඒ නිසා දැන් මිනිස්යාගේ වැඩේ කරගත්තොත් තමන්ට නිවන් දකින්න පුළුවන් ඒ නිසා කාටවත් එහෙම නිවන් දකින්න ඕනේ නැහැ අර ගොම් වැඩ ටිකයි බලු වැඩ ටිකයි අපි කර කර ඉන්නවා සත්තු වගේ මිනිස්සු කියපුවාම කේන්ති යනවා මිනිස්සු පුරන්නේ මේ වැඩේ ඇත්ත කියපුවාම තරහ යනවා හොඳට අද ගිහිල්ලා විග්‍රහ කරගෙන බලන්න තමයි මේ වැඩේද නැද්ද කරන්නේ කියලා නිවන් දකින්න ලෝක නෙමෙයි බුදුහාමුදුරෝ කරන්න ඕන අර දාරුචීරියට බුදුහාමුදුරෝ දාරුචීරියයිලා බුදුහාමුදුරෙන් අහනවා මට මේ නිවන් දකින්න ඕනේ මට මේ නිවන් දකින්න හැටි කියලා දෙන්න දාරුචීරිය මොකුත් දන්නේ නැහැ නිවන ගැන බුදුහාමුදුරෝ දාරුචීරියට කියනවා දාරුචීරිය දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති මොකක් හරි දැක්කහම ඒකන ගණන් ගන්න නැතුව යට ඉන්න පුළුවන්ද දාරුචීරියට පුළුවන් එනම් ඔයාලට නිවන් දකින්න ලේසි මොන හරි ශබ්දයක් ඇහුනහම ඔයාට ඒක ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන්ද සුතේ සුතමත්ං කරන්න පුළුවන්ද දාරුචීරියට පුළුවන් ඔයාට මොන හරි දිවට නාසයට ශරීරයට ස්පර්ශයක් වුනහම ඔයාට ඒක ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන්ද ඔයාට මුතේ මුතමත්ං කරන්න පුළුවන්ද දාරුචීරියට පුළුවන් चतुरारे सत्य पंच बल आर्यस्थानिक चतुरारे सत्य सम्मादित्य මොකක්වත් කිව්වේ නැහැ කිව්වේ දිත්තේ දිට මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං ඉතින් මේකත් තේරෙන්නේ නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ එහෙනම් මිනිස්සු වගේ හිටියට ඔතන ඉන්නේ සත්තු මේක තේරෙන්නේ නැත්නම් ඔච්චරයි කියන්නේ හැබැයි මේක ග්‍රහණය වෙන්නේ නැහැ තමන් අර අකුසල කර්ම කරලා තමන්ට නිවන ගැන ඇහිලා නැහැ ඇහිලා තියන්නේ වෙන දෙයක් නිසා මේ ඇත්ත කතාව කියන එක අර බීරි හරියන්ට වීණා ගන්නවා වගේ වැඩක් කලට වතුරවක් කරනවා වගේ උරා ගන්නෙ නෑ උරා ගන්නෙ කලිබන ඒව තමයි ආසා ඒවට තමයි ආසා මේ මිනිස්සෙක්ට උප්පත්ති ලැබුණ නිවන් දකින්නයි කියන එක තේරෙන්නේ නෑ ජාතක කතා තමයි ආසා ඒව තමයි අහගන්න බුදු ගුණ ආසා හැබැයි නිවන හඬ කැමති නෑ නිවන හඬ උවමනාවක් නෑ ඒ නිවන් දකින්න ලේසි මොකද කරන්න තියන්නේ ඔය අද වගේ තමන්ට ලොකු වැඩමකුත් නෑ තමන්ට අර පින්මදි කියන මිත්‍යා දෙද්දි සංකල්පය අයින් කරගන්න ඕන අයින් කරගන්න බෑ අහලම තියන්නේ මෛත්‍රී බුදු සාසනේ තමයි නිවන් දකින්නයි කියලා දිට්ඨිය අයින් කරගන්න ඕනේ ඒක අයින් කරගන්න බෑ තමන් අහලා තියෙන එකමයි නිවන් දකින්න ඕනේ මොකක්වත් නෑ ඇහැට රූපයක් දැක්කහම ඒ ගැන කල්පනා නොකර ඉන්න පුළුවන් නම් තමන්ට මේ මොහොතේ නිවන් දකින්න පුළුවන් දාරුචීරයට ඔච්චරයි කිව්වේ දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියලා බුදුහාමුදුරුවෝ පිණ්ඩපාත ගියා. පෑදේකින් පිණ්ඩපාත ඉවරලා එනකොට දාරුචීරිය පිරුණම් පාලා. බලන්න කොච්චර ලේසිද කොච්චර පුළුවන්ද මේක අයි තමන්ට බැරි. තමන් මේක කරන්නේ නැහැ. මේක කරන්න ඇහුනේ නැහැ. මේ කියන එක තේරෙන්නේ මෙතන ඉන්න බොහොම දෙනෙකුට මේ පොඩි දෙනෙකුට විතරයි. බුදුහාමුදුරුවෝ කිව්වා තේරෙන්නේ පහෙන් එකටයි. මේක පස්වක මහානන්ට බුදුහාමුදුරුවෝ කට පස්වන හොනේ එක නඩයි තේරුනේ. බුදුහාමුදුරුවෝ කියනත් පහෙන් එකටයි. දැන් මෙතන 100 නම්
විස්සකට විතර තමයි තේරෙන්නේ. බුදුහාමුදුරෝ කිව්වා. අපි කිව්වොත් නෙමෙයි. අපි කෙනෙක් ඉතර තේරෙන්නේ නැහැ. ඒ තමන් හිතාගෙන ඉන්නේ. ඔය ඉපදුනේ ඔය කොරණ කුඩිපරන් ටික කරන්න තමයි ඉපදුනේ. දරුව හදන්නයි මුණුපුරෝ හදන්නයි ස්වාමියාට හැලිය තම්බන්නයි බිරිඳගේ වන්දිය ගෙවන්නයි ඥාතීන්ට සලකන්නයි සමාජයට සේවය කරන්නයි ඔය ටික තමයි අපිට ලැබුණේ කියලා අපි හිතාගෙන ඉන්නවා මේ උත්තරීතර මනුස්සයාත්. හද ඉතර එකක් ලැබිලා තරම් කරන්නේ සතෙක්ගේ වැඩ. සත්තු කරන වැඩ ටිකම කරලා මැරිලා තමන් අපායට යනවා. වැඩක් නැහැ මේ මනුස්සාත්ම තමන්ට ලැබුණේ. එනිසා මනුස්සාත්මේ ලැබුණේ ඔය දේ කරන්න නෙමෙයි. හැබැයි ඔය දේ කාගෙන් හරි අහගන්න ඕනේ. ඒ අහගන්න එක තමයි ලෝකයේ තියෙන දුර්ලභම කාරණා. ඒ නිසා මේක අහන්න ප්‍රිය නැහැ. මේක ඇහුවට තේරෙන්නේ නැහැ. තමන් හුරු වෙලා තියෙන්නේ මොකද්ද? ඇහැට රූප දැක්කහම ඒවට රාගයෙන් දේශයෙන් ඇලෙන්ඩයි ගැටෙන්ඩයි තමන් හුරු වෙලා ඒවට තමයි අපිට හුරු කරේ. ඇහැට රූපයක් දැක්කහම ඒක මත්තම මැරෙන්ඩයි හුරු කරේ. එහෙම නැත්නම් රූපයක් දැක්කහම ඒකට ගැටෙන්ඩමයි හුරු කරේ. අම්මා පුතා දැක්කහම රාගයෙන් මත්තෙන්ඩමයි හුරු වෙලා තියෙන්නේ. පුතාගෙන් තොර ජීවිතයක් නැහැ. පුතාට අම්මගෙන් තොර ජීවිතයක් නැහැ. අපි මේකට ඇහැට දකින රූපයට අපි ඇලෙන්නම පොඩි කාලේ හුරු කරා. හුරු කරලා හුරු කරලා රාගයේ ස්මතු කරා. හැබැයි බෞද්ධය. දැන් මේක කියපම තේරෙන්නේ අපි දරුවන්ට ආදරය කරන්න ඕනේ නැද්ද කියලා ඔන්න ප්‍රශ්නයක් මතුවේ. මේ බුදුහාමුදුරු කියපු කතාව මම මේ කියන්නේ. දැන් අපේ සාස්ෘතික ගැළපෙන්නේ අම්මලා මැරුණාම දරුව පෙට්ටිය බදාගෙන අඬන්න තමයි හුරු වෙලා තියෙන්නේ. හැබැයි බුදුහාමුදුර කුය අනිත්‍යතාවේ දකින්ද? අනිත්‍යතාවේ දකින්නයි කියලා පෙට්ටිය බදාගෙන කෑ ගහනවා. අවුරුදු 50ක් අඩක් අනිත්‍යයි 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 දුක්ඛයි අනාත්මයි කිය කිය ඉඳලා මැරුණාම කෑ ගහනවා. මිනිහෙක් ජීවත් වෙන්නේ අවුරුදු 60යි 70යි 80යි. ඊට එහා ජීවත් වෙනවා නන්නේ මේක මහා අරුම පුදුම දෙයක්. ඉතින් අවුරුදු 80ක් ජීවත් වෙන මරණ පස්සේ මොකද යන්නේ? තේරෙන්නේ. හුරු වෙලා තියන්නේ නාඳන්නම. මිනිස්සු මරු ඉපදුනහම මැරෙනවා. ඉතින් මැරණ එක දැනගෙන ජීවත් වෙන්න තමයි බුදුහාමුදුරෝ කියන්නේ. සමන් නොමරන මිනිස්සු දැස ජීවත් වෙයි. මෙතන ඉන්න කිසි කෙනෙකුට මැරෙනවා කියලා තේරෙන්නේ නැහැ. ගොඩ ගහනවා අවුරුදු 5000කට 10000කට විතර. අවුරුදු 80 ජීවත් වෙනා කියලා තේරෙන්නේ නැහැ. දැන් මෙතන ඉන්නයි හොඟක් අවුරුදු 60 70ට වැඩි. තවත් හොයනවා. තවත් ගොඩ ගහනවා. තවත් ඊර්ෂ්‍යාවෙන් ඉන්නවා. තවත් වෛරයෙන් ඉන්නවා. මැරෙන බව තේරෙන්නේ නැහැ. ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා තරහක් ඇති වෙනවා කියන්නේ තමන්ගේ සිතුවිලි විඥාණය සත්තු ගණයටයි වැටෙන්නේ. ඒ නිසා තමන් තේරුම් ගන්නට තමන්ට තරහ යනවා නම් මං සතෙක්මයි වෙන කවුරුත් නෙමෙයි. තරහ යන්නේ සත්තුන්ට. ඒ කියපු ගමන්ම සතෙක්ගේ විඥානයක් තමයි හැදෙන්නේ තරහ යන මොහොතට. දැන් අශෝක රජුරෝ වෙහෙර විහාර 84000ක් හැදුවා. ඒ තරම් පින් කරපු මිනිස්සයාට මරණාසන්න මොහොතේ තරහ ගියා. පිඹුරුවක් වෙලා ඉපදුනේ. පිඹුරා කියන්නේ සතෙක් පිරිසනේ. එහෙනම් Tamanta කොයිම හරි වෙලාවක තරහ යනවා නම් තමන් තේරුම් ගන්න ඕනේ මේ තරහ යනවත් එක්කම මං සතෙක් වුණා. කය විතරයි මනුස්ස මගේ සිත සතෙක්. ඒ වෙලාවක මැරුණොත් මං යන්නේ සතර අපායටයි. එහෙනම් තමන් දැනගන්න ඕනේ බුදුහාමුදුරුවෝ කියපු කාරණාව. දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං. එහෙට රූප දැක්කහම ඒවට ඇලෙන්න ගැටෙන්න යන්නේ නැහැ. අපේ වැඩේ රාගයෙන් ඇලෙනවා දේශයෙන් ගැටෙනවා. එහෙනම් මේ දෙකෙන් අයින් වෙන ක්‍රමය කුමක්ද? ඒක තමයි උපේක්ෂාව. අම්මා මැරුණා. අඬන්න දෙයක් නැහැ. අම්මා මැරුණාට පස්සේ ඉතුරු වැඩ ටික කරන්නයි තියෙන්නේ. තාත්තා මැරුණා. ඇඬුවයි කියලා පණ එන්නේ නැහැ. ඉන්නේ මොන බෞද්ධයෙක් මේක කරන්න පුළුවා? දරුවා මැරුණා වරදාලා ඉතුරු වැඩ ටික කරනවා.
දැන් කාටද මේක තේරෙන්නේ මේක තේරෙන්නේ නැහැ දැන් බුදුහාමුදුරුවනේ කිව්වේ දික්තේ දික්තමත්තම් භවිස්සති යම් දෙයක් දැක්කහම ඒකට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න නිවන් දකින්න නම් දැන් අපි බලනකොට අපි සත්තුන්ටත් වඩා පහළයි සමහර වෙලාවට දැන් සත්තුන් ගක් වෙලාවට ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලා මරුණාම අඳ අඳ දඟලන්නේ සත්තු දරුවෝ මරුණාම අඳ අඳ දඟලන්නේ ඒතකොට බුදුහාමුදුරුවෝ කියපු එක සත්තුන්ට තේරෙනවද සත්තු එහෙම කරන්නේ අපි මේක කරන්නේ බුදුහාමුදුරුවෝ කියපු දේ අපට තේරෙන්නේ නැතුවද අපිට දිත්තේ දිත්තමත්タン කරන්න බෑ අපිට දැන් දැක්කහම ඒක දැකපු ශරණින් අවසන් කරගන්න හුරු වෙන්න ඕනේ මේවා තේරෙන්නේ නැහැ තමයි ටිකක් අහලා හුරු අම්මා තාත්තා නරුණාම අඬන්නම කියන එක තමයි අහලා හුරු මොන හරි දෙයක් නැතුණාම ඒක මත්තෙම කල්පනා කර කර වැළපෙන්න තමයි අපිට හුරු කරලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ එහෙම කක් කියලා නැහැ බුදුහාමුදුරුවෝ මේ ලෝකේ ඔක්කොම දේවල් විනාශ වෙනවා නැති වෙනවා අනිත්‍යයි තමන් අනිත්‍යයි කිය කියා මොනෝහරි දෙයක් නැති වුනහම වැළපෙන. එහෙනම් අනිත්‍යභාවය දැකගෙන ජීවත් වෙන එක නිවනයි. කනට ශබ්දයක් ඇහුනහම ඒකට අපර කවුරුහරි බයිනකොට ප්‍රතිචාර දක්වන්න නැතුව ඉන්න පුළුවන් නම් නිවනයි. අපි දන්නාම තව අපි පණින්න යනවා. අපි නිවනෙන් ඈත් වෙනවා. කොච්චර සරලයිද බුදුහාමුදුර මේ නිවන ගැන කියලා කියන්නේ. ඔය ගඳක් සුවඳක් එවුවා ඉච්චර දේවල් නෙමෙයි ප්‍රබලම දෙක තමයි ඇහැට රූප දැක්කහමයි කනට ශබ්දය වුණහමයි තමන් අර භූමිතෙල් ගහපු ගැරඬියා වගේ දඟලන්න පටන් ගන්නවා ඇහැට රූප මැරලා ඉන්න තමන්ගේ අම්මා තාත්තා ඇහැට දක්න රූපය ගණන් ගන්න තුින්ද පුළුවන් නම් එතන නිවන කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ කවුරු හරි බයිනකොට ගණන් ගන්න තුින්ද පුළුවන් නම් එතන නිවනයි කවුරු හරි ආදරෙන් කතා කරනකොට ඒකත් ගණන් ගන්න දෙන්න පුළුවන් නම් එතන නිවනයි. එහෙම කාටද ඉන්න පුළුවන්? එහෙම කාට හරි ඉන්න පුළුවන් නම් මේ ලෝකේ නිවන් දකින්න පුළුවන් මරණයට මත්තෙන්. මේ ආත්ම නිවන් දකින්න උච්චරයි කරන්න ඕන. නමුත් Taman කරන්න මේ උත්තරීතර මනුස්ස ආත්මයක් ලැබිලා Taman රාගයෙන්, දේශයෙන් හැම වෙලේම දඟලනවා. ඒක ආදරෙන් දරුවන්ට දෙමෝපියන්ට දේපලට රස්සාවට දැන් මේක ලෞක ජීවිතනකොට බහ වගේ තමන්ට තේරෙයි රස්සාව කරනවා නැති වුනහම වෙන එකක් හොයාගන්න මේක වැළපිළි වැඩක් නැහැ අම්මට ආදරෙයි තාත්තට ආදරෙයි මැරුණහම ඒ ටික කරනවා එහෙම කාර්යද කරන්න පුළුවන් එහෙම කරන්න පුළුවන් නම් නිවන් දකින්න පුළුවන් එහෙම කරන්න බැයි නම් නිවන් දකින්න අමාරු මේ නිසා නිවන කියන එක තමන් හරියටම තේරුම් ගන්න ඕනේ. ඒ හරියටම තේරුම් ගත්තොත් Tamanta මේ ආත්ම නිවන් දකින්න පුළුවන්. ඒ නිවන කියන එක අමාරු සුදු වලියෙක් නෙමෙයි. ඕනෑම පොඩි ළමයකට අවුරුදු 7 ළමයෙකුට උනත් තේරුම් ගන්න පුළුවන් සරල ක්‍රමවේදයක් බුදුහාමුදුරුවෝ නිවන කියලා දීලා තියෙනවා. එහෙනම් බුදුහාමුදුරුවෝ ප්‍රති නැහත් දකින රූප වලට, කනට හෙන ශබ්ද වලට, නාසයට ගන්ධය, දිවට රස ස්පර්ශ, මොළයට මතක් වෙනවට ප්‍රතිචාර දක්වන්නතු වෙන්න. හැබැයි අමාරුයි. හැබැයි තමන් මේක පුහුණු වෙන්න ඕනේ මනුස්ස ආත්මයේ දවසකට පැය දෙකක් තුනක් වත්. එහෙම නැතුව ඔය උපන් දවස් ඉඳලා වගේ ඔය දැන් හෙට එනවා සුදුරෙද්දයි පම්මල්ලා යරගෙන ඔහේ යවිලා මොනවා හරි ඔය කියෝකෝ ඉඳලා උපදූප ටිකක් කියෝකෝ ඉඳලා ඉතින් යනවා යන්න. ඕකෙන් නිවන් දකින්නේ නැහැ. එහෙම නැත්නම් බදාදට ඇවිල්ලා ඔය බෝධි පූජා විතරක් කියලා යනවා. ඒක කරන්න ඕනේ, සිල් ගන්න ඕනේ, බෝධි පූජා කියන්න ඕනේ. නව බුදුහාමුදුරුවෝ කියපු නිවන කියන එකත් මොකද්ද කියලා මරණයට මොහොතකට හරි මත්තෙන් කාගෙන් හරි අසා දැනගෙන අන්නේ මොකද්දයි කියලා හරියට පරිශීලනය කරලා Tamanta රාගය, දේශය අයින් කරගෙන ඉන්න පුළුවන් නම් වෛරයෙන්, ක්‍රෝධයෙන් ඉවත්ලා ඉන්න පුළුවන් නම් බොරුවෙන් අයින් වෙලා ඉන්න පුළුවන් නම් ඒ කොච්චර සුවදායකයිද ඒක. ඇයි Taman නිතරම අනන්තයට බොරු කියලා රවට්ටන්නේ? ඇයිතමන් වෛද කරන්නේ? වෛද කරනකොට තමන් යන්නේ අපායට, කෝධ කරනකොට තමන් යන්නේ අපායට, බොරු කියනකොට තමන් යන්නේ අපායට. ඇයි තමන් මේ ඉල්ලගෙන කන්නේ මේවා? වෛද කරන්නේ ඇයි? මිනිසුන්ට මෛත්‍රී කරන්න බැරි. ඇයි හොරකම් කරන්නේ? ඇයි තමන්ගේ දෙයක් මිනිහෙකුට දෙලා බෙදා හදා ගන්න බැරි?
ඇයි හොරකම් කරන්නේ? ඒක ඉල්ල ගන්න බැරියයි. ඇයි තරහ ගන්න හැම වෙලේම? ඇයි පරුෂ වචනේ හැම වෙලේම කතා කරන්න හදන්නේ? තමන්ට හදා ගන්න බැරිද? හදා ගන්න පුළුවන්. ඒකටයි මිනිස්සෙක් ලෙස ඉපදුනේ. එහෙම නැත්නම් දැන් සත්තු වගේ මිනිස්සුල ඉපදලා සත්තු වගේ ජීවත් වෙනවා නම් ඒක හරයක් නෑ. ඒක වටිනාකමක් නෑ. ඒකටයි මේක දුර්ලභ වූ මනුස්ස ආත්මයක් කියලා කියන්නේ. නමුත් තමන් ඒ දුර්ලභ වූ මනුස්ස ආත්මය සත්ත්ව ධනයට දාගෙන සත්තුන්ටත් වඩා පහළ මට්ටමේ වැඩයි තමන් කර කරයි. අද කාලේ ප්‍රවෘත්තිය බලපුවාම පේන්නේ පුතා අම්මා අඳුරන්නේ, තාත්තා දුව අඳුරන්නේ. ඉතින් අර සත්තු මීට වැඩියේ හරිම සදාචාරාත්මකයි. තමන් වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන් හැම වෙලේම පෙළෙනවා. තමන් අද අදිස්ථානයක් කරගන්නවා නම් මම හෙට ඉඳලා තරහ ගන්නෙ නෑ. තමන්ට නිවන් දකින්න පුළුවන්. මං වෛර කරන්නේ නෑ. මං ඊර්ෂ්‍යා කරන්නේ නෑ. දැන් බණක් කියලා නිකන් සින්දුවක් වගේ අහලා එළියට ගිහිල්ලා වැඩක් නෑ. තමන් මෙතෙක් බණ ඇහුවේ එහෙමයි. සින්දු අහනවා වගේ බණ ඇහුවා එළියට ගියා ඉච්චර. ඒක කිසි කෙනෙකුට අදාළතාවයක් නෑ. ඒක බණ කියන්නේ සින්දු නෙමෙයි. මේක ඇහුවට පස්සේ තමන් මේ මනුස්සාත්ම උත්තරීතර භාර්ය තේරුම් ගන්න ඕන. අය මං තිරිසන් අපායකට වැටුණා කොච්චර කාලයක් තිරිසන් අපායකට වෙලා මට ඉඳ වෙයිද? මට කොච්චර කාලයක් ඌරෙක් වුණත් මට කොච්චර කාලයක් මේක ගෙවන්න වෙයිද? ඇයි මේ මනුස්සාත්මෙන් මට නිවන් දකින්න බැරි? දිව්‍ය ලෝකේ ගියත් සෑහෙන කාලයක් ඉඳලා ආයෙ තිරිසන් අපායට යනවයි කියලා දේශනාවේ සඳහන් වෙන්නේ. එහෙනම් මේක තමයි උත්තරීතර මනුස්සාද නිවන් දකින්න පොඩි දෙයක් කරන්න තියෙන්නේ. ඇහැට රූප දැක්කම ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න ඕනේ. කනට ශබ්ද ඇහුණාම ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න ඕනේ. මොන හරි මතක් වුණාම ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න ඕනේ. වෛර නොකර ඉන්න ඕනේ, ප්‍රෝධ නොකර ඉන්න ඕනේ, ඊර්ෂ්‍යා නොකර ඉන්න ඕනේ. කොච්චර සරලව කරන්න පුළුවන් දේවල් තියාගෙනද තමන් මේ දකිනන්නේ? එතන තමන්ට මේ දකින්න තියෙන නිවන තමන් ඈත් කරගෙන තියෙන්නේ. ඒ නිසා මේ මනුස්සාත්මේ උත්තරීතරයි. ඒ උත්තරීතර මනුස්සාත්මේ තමන්ට ලැබුණේ නිවන් දකීමටයි. නිවන් දකින්න ඔය තමන් ඔය දැනට කරන වැඩ රාජකාරි කරන ගමන්ම සිතේ නිවන හිත නිවන්න පුළුවන් වෙන්නේ වෛරයයි, ක්‍රෝධයයි, දේශයයි නැති වුණාම. මෛත්‍රී කරුණාව ඇති කරගත්තහම තමන්ට නිවන් දකින්න පුළුවන්. මේ ආත්මේ මෛත්‍රී බුද්ධ ශාසනයට නොගොස් එහෙමනම් නිවන් දකින්නේ මේ ආත්මේ වෛරයයි, ක්‍රෝධයයි, දේශනතන් රාග, දේශ, මෝහ කියන ඒවා අයින් කරලා නම්ගම් වශයෙන් මුකුත් ඕනේ තමන් උත්සාහ කරන්න වෛරයෙන් තොරවෙන්න, ක්‍රෝධයෙන් තොරවෙන්න, ඊර්ෂ්‍යාවෙන් තොරවෙන්න. මේ මනුස්සාත්මය තමන්ට ලැබුණේ බොහොම දුර්ලභ වූ අවස්ථාවක. මනුස්සාත්මයක් ලැබෙනවයි කියන එක කණකැස්බෑවේ ක්‍රියසුදුරෙන් අහස බලනවාටත් වඩා අමාරුයි කියලා කියලා තියෙනවා. එච්චර වූ ආත්මයක් තමන්ට ලැබුණේ ඔය අද කරන බොළඳ වැඩ කර කර නැවත සංසාරයට වැටෙන්න නෙමෙයි. මේ මනුස්සාත්මය ලැබුණේ තමන්ට නිවන කියන එක ප්‍රත්‍යක්ෂ කරන්න මිසක් නිවන කියන එක පතන්න නෙමෙයි. ඒ නිසා මේකට උගත්කමක් ඕනේ නැහැ, වයස් ભેදයක් නැහැ. ඌ නෑම කෙනෙකුට පුළුවන් හරියටම අහුනොත් රාග දේශ වලින් ඈත්දලා තමන්ට ජීවත් වෙන්න පුළුවන් වුණොත් තමන්ට මේ ආත්මේම පරිනිර්වාණයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා ඇසුවා වූ මෙහි ධාමයෙන් තමන්ට මේ ආත්මය තුළ නිවන් දැකීම පිළිබඳව යම් සැක සංකාවක් තිබ්බා නම් ඒ සැක සංකාව ඉවත් කළා තමන්ට මේ ආත්මයේ නිවන් දකින්න පුළුවන් මට. මේක බුද්ධෝත්පාද කාලයක් තාම සද්ධර්මයේ තියෙනවා. මම මේ කරගත් අකුසලය නිසා, මම මේ රාගයෙන් දේශයෙන් මැදුර නිසායි මට නිවන් බැරුණේ. මං අදින් පස්සේ රාග දේශ මෝහලින් අයින් වෙලා අන් අයට කරන ඉරිසියාවෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් අයින් වෙලා මම මෛත්‍රී සහගතව අන් අයට යම් උපකාරයක් කරන්න පුළුවන් නම් ඒ උපකාරය කරමි. මම සාධාරණව හොරකම් කරන්නේ නැතුව, බොරු කියන්නේ නැතුව,
සත්තු මරන්නේ නැතුව මද්රව්‍ය වලින් තොර වෙලා මට ජීවත් වෙන්න පුළුවන් වුණොත් මට මේ ආත්ම නිවන් දකින්න පුළුවන් කියන අදිස්ථානයක් දැනුම තමන්ට ජීවිතයට එකතු කරගන්න පුළුවන් නම් ඒක තමයි අද දවසේ ලබා ගත්තා වූ උපරිම සතුට. අන්න ඒ සතුට තුල තමන්ට පුළුවන් වෙනවා මේ ආත්මේ නිවන කියන එක ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒ නිසා තමන්ගේ මේ උත්තරීතර මනුස්සාත්ම භාවය තුළදී කල්යාණ මිත්‍ර සේවනයකින් සද්ධර්ම ශ්‍රවණයකින් මේක තමන්ගේ අන්තිම අත්භවය බවට පත් කරගෙන මේ ආත්මයම නිර්වාණ සුවයෙන් සුවපත් වීමට ඇසුවා වූ මේ ධම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි.